ඇඳන් හැදුවට වැඩක් නැහැ. ඇඳන් හැදුවාම ඒක ඇඳකට අවශ්‍ය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගත යුතු තිබෙනවා. එතකොට ඇඳන් හදපුවා දැන් ඇඳන් ගලවන් යනවා. එතකොට ඇත්ත වශයෙන් මෙවැනි රෝගියෙකු ගම තුල ආරක්ෂිත වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමයක් සකස් කළ යුතුව තිබුණත් ඒ සිදු වුණේ නැහැ. ඒකම නීති රීති සකස් කළේ නැහැ. නීති රීති සකස් කළේ නැහැ. 1890 නීතියකින් පාලනය කරන්නේ සම්පූර්ණ වැරදි. ලෝකේ රටවල් අලුත් නීති හඳුන්වලා දුන්නා. යුරෝපය හඳුන්වලා දුන්නා. ඇමරිකාව හඳුන්වලා දුන්නා. ඉංගලන්තය හඳුන්වලා දුන්නා. ආසියාතික රටවල් හඳුන්වලා දුන්නා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට එකඳ පනතක්වත් ජනාවේ නැහැ. දැන් අද මට මේ ස්ථානෙට එන්න පොඩ්ඩක් පමාවුනෙත් ඒකයි මට ලැබුණා. දැන් හදිසියේ පමා වෙලා පනතක් ගේනවා. මේකත් මම හිතනවා මාධ්‍ය අවධානය යොමු කරගත්තොත් හොඳයි. මේ ගණත් මේක දැන් පමා වෙලා හරි අනාගතේ මරණය නවත්තන්න හරි මේ පනත ගෙනෙන්න වරදක් නැහැ. හැබැයි මේ පනත ගෙනෙනකොටත් ප්‍රධාන කාරණා කීපයකට අවධානය යොමු කරගත්තොත් හොඳයි. මොකද එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වෙනි පරිච්ඡේදයේ සඳහන් මූලික ඓතිහාසිකම් උල්ලංඝනය නොවන පරිදි කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම 14 වෙනි ව්‍යවස්ථාවේ පළවෙනි අනුව්‍යවස්ථාවේ අයන්න ආයන්න ඊයන්න ඌයන්න ඌ වගන්ති නව පනතක් උල්ලංඝනය නොවිය යුතුයි. ඒක උල්ලංඝනය වෙන්න බෑ. ඒ ගැන අවධානය යොමු කරන්න තිබෙනවා. ඒ වගේම 15 වෙනි ව්‍යවස්ථාවේ 7 වෙනි අනුව්‍යවස්ථාවේ සඳහන් පරිදි ඊයත සඳහන් මූලික ඓතිහාසිකම් සඳහා මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම පිණිස නීතියෙන් නියම කරන ලබන සීමා කිරීම ඇතිව නව පනත් රෙගුලාසිය සකස් කරගත යුතුව තිබෙනවා. ඒකම විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. මේ පනත ගෙනෙනකොට මේ කරුණු ගැන මම හිතනවා නැවත අවධානය යොමු කරන්නට සිදුවේ. ඒ නිසා මේ කාරණා දිහා බැලුවාම අපිට එක දෙයක් පේනවා. රජයේ කිසිදු සූදානමක් මහජන ජීවිත ආරක්ෂා කිරීම සඳහා නිසි පියවර ගත්තේ නැහැ. නිසි පියවර ගත්තේ නැහැ. අදාළ පියවර ගත්තේ සෑම දෙයක්ම පමා වෙලා අපි දන්නේ නැහැ රජයේ ප්‍රතිපත්තියක්ද කියලා. මැරෙන අය මැරුණෙන් පස්සේ ඉන්න අයත් එක්ක රට සංවර්ධනය කියන එක මම දන්නේ නැහැ. ඒක ඔබ රජෙන් ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒකම ලෝක සෞඛ්‍ය වාර්තාව මම අද අරගෙන ආවා. ඔබගේ දැනගැනීම සඳහා පෙන්නු කරන්න. ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාව කියලා අපි හඳුන්වන්නේ. දැන් ලෝකෙන් උතුම් රට මේ තිබෙනවා ලෝක නිකුත් කළා තිබෙන වාර්තාව. ශ්‍රී ලංකාව තමයි මරණ වලින් පළවෙනි ස්ථානයේ සිටින්නේ. ඒකයි මම මේ සිටියම ඔබට දෙන්නම්. ඔබට පුළුවන් ඒක දිහා බැලුවාම ලංකාව පළවෙනි තැනට ඇවිල්ලා තියෙනවා. මම දන්නේ නැහැ කොහේ නවතීද කියලා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අපේ නායකතුමා ආරම්භයේදීම කිව්වේ පළමුව ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරගන්න, ඔක්සිජන් වැඩි කරගන්න, රෝහල් වල ක්‍රියාකාරීත්වය අනුව අවශ්‍ය වෙනස්කම් කරගන්න. ඒවට කිසිදු හැඟුම්කන් දීමක් සිදු කළේ නැහැ. ඒකම එතුමා දිගින් දිගටම කිව්වා වහාම මේ කමිටුව විසිරුවා හරින්න කියලා. මේ කමිටුවට නීතිමය පදනමක් හෝ බලයක් නැහැ. ඒ බලය තිබෙන්නේ කැබිනට් මණ්ඩලයට. එහෙම නැත්නම් මේ අලුතෙන් ගේන පනත සම්මත කරාට පස්සේ ලැබෙන නීතිමය ප්‍රතිපාදන. 1890 පනතකින් මේ රටේ නීති සම්පාදනය කරන්න බෑ. එහෙම නීති පැරණි නීති ක්‍රියාත්මක කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කරලා තිබෙනවා. Breaking.lk.